ආදරයෙන් පිළිගන්නවා ආරසරාසි YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කිරි දාලා ගොඩාක් රසට බණ්ඩක ව්‍යංජනයක් හදාගන්නේ කොහොමද කියලා ගොඩක් දෙනෙක් කැමති බණ්ඩක තෙල් දාලා කරනනේ හැබැයි ඉතින් බණ්ඩක කිරි දාලා තමයි ගොඩක්ම රස එහෙමනම් අපි බලමු මේ රසම රස බණ්ඩක ව්‍යංජනය හදාගන්නේ කොහොමද මොනවද අපිට අවශ්‍ය කරන්නේ කියලා මුලින්ම අපි බලන්න ඕනේ බණ්ඩක ටික පැහිලද කියලා මෙන්න මේ වගේ නැට්ටෙන් අල්ලලා කඩන්න හදද්දී හොඳින් කැඩිලා යනවනම් බණ්ඩක ටික පැහිලා නැහැ එහෙම නැත්නම් කැඩෙන්නේ නැත්නම් බණ්ඩක ටික පැහිලා හැබැයි එහෙමයි කියලා විසි කරන්න එපා අපිට ඒ විදිහේ පැවුණු බණ්ඩක තෙලේ බදලා මේ විදිහට රසට හොයා ගන්න පුළුවන් ඊළඟට බණ්ඩක ටික හොඳින් සෝදගෙන කැමති හැඩයකට කපා ගන්න පුළුවන් ලොකු කොටා කරලා මම කපන්නේ මෙන්න මේ විදිහට කපද්දී ඇතුලේ පටුම වගේ ඉන්නවනම් අපිට හොඳින් පේනවා ඒ වගේම තවත් දෙයක් බණ්ඩක උයද්දී මේ වගේ ඇට ගොඩාක් තියෙන බණ්ඩක කිරි දාලා හරිම රසයි සමහර බණ්ඩක තියෙනවා ඇතුලේ වැඩි ඇට ගැතිය නැති අන්න ඒ බණ්ඩක තෙල් දාලා හදන්න හොඳයි මේ විදිහට බණ්ඩක ටික ඔක්කොම මම කපා ගන්නවා. තව අපට ඕන වෙනවා තක්කාලි ගෙඩියක්, ලූණු, අමු මිරිස්, කරපිංචා, සුදු ලූණු, පොල් කිරි. එහෙනම් අපි බණ්ඩක ව්‍යංජනය හදාගමු. මුලින්ම උයන භාජනයට බණ්ඩක ටික දාගෙන ඒකට මම කහකුඩු එකතු කරගන්නවා. ඊළඟට ලූණු, අමු මිරිස්, ලූණු තක්කාලි සුදු ලූණු ගොරක කෑල්ලකුත් මම එකතු කරගන්නවා මේකේ සෙවල ගතිය නැති වෙන්න ඊළඟට වතුර මේසැඳි 3-4ක් විතර මම දාගන්නවා මුලින්ම බණ්ඩක ටික යන්තමින් තඹගෙන තමයි අපි කිරි එකතු කරගන්න හදන්නේ මේ විදිහට උයද්දී වැඩිපුර පොල් කිරි අවශ්‍ය වෙන්නේ නැහැ මේ බලන්නකෝ මම දාලා තියෙන වතුර ප්‍රමාණය කොහොමද කියලා මේ විදියට හොඳින් මිශ්‍ර කරලා මේක ලිපේ තියලා වහලා විනාඩි 5ක් විතර උයා ගන්න ඕනේ. මේ තියෙන විනාඩි 5කට පස්සේ දැන් බලන්නකෝ බණ්ඩක ටික බාගිට වගේ තැම්බිලා තියෙන්නේ. ඒ වගේම වතුර ගතියක් තාම යන්තමින් වගේ තියෙනවා. මේ වෙලාවට තමයි 3-5 කුඩු එකතු කරගන්න ඕනේ. අමු 3-5 කුඩු ටිකක් තමයි මම එකතු කරගන්නේ. ඊළඟට කරපිංචා ඊළඟට පොල් කිරි ටික එකතු කරගන්නවා පොල් කිරි ටික දාලා හොඳින් හැඳි ගන්න ඕනේ කැටි ගැහෙන්නේ නැති වෙන්න දැන් නම් පොල් කිරි ටික හොඳින් පැහැනවා මේ වෙලාවට ලුණු ඇඹුල් බලන්න ඒ වගේම මේ විදිහට හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකට අපි තක්කාලි දාලා තියෙන නිසා කිරි ටික කැටි ගැහෙන්න බලනවා. මේ බලන්නකෝ මේ හොදිවල සෙවල ගතිය කොහොමඩවත්ම නැහැ. ඉතින් තක්කාලි ගොරක වගේ දේවල් දාලා කන්න අකමැති කෙනෙක් ඉන්නවනම් අපිට ඒ වෙනුවට සියඹලා එහෙමත් නැත්නම් දෙහි ටිකක් දාන්න පුළුවන්. දෙහි දානවනම් මේ හොද්ද හොඳින් නිවුණට පස්සේ දෙහි එකතු කරගන්න ඕනේ. ඉතින් අපේ බණ්ඩක හොද්ද හදාගෙන ඉවරයි. මේක ඇත්තටම ගොඩාක් රසයි. ඔයත් මේ විදියට හදලා රස බලන්න. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.